දවසක් ඒවා හැමෝටම අද වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ උඟලට හොඳ අවස්ථාවක් ගැන කියලා දෙන්න. ඉතින් කලින් වීඩියෝ එකේ මම කිව්වා මොන වගේ විදිහටද අපි ක්‍රිප්ටෝ කරන්සිස් මේ කියන බිට්කොයින් වැනි ක්‍රිප්ටෝ කරන්සිස් මිලදී ගන්න ආකාරය. ඉතින් අද කියන්න යන්නේ හොඳ අවස්ථාවකින් ප්‍රයෝජනයක් ගන්නේ කොහොමද කියන එක. ඉතින් උඟලොන්ට පේන ඇති අද මේ තියෙන කොටු සේරම වගේ අති බහුතරය රතුපාට වෙලා තියෙනවා. මොකද ඒකට හේතුව වුණේ 2020 මැයි 19 වෙනිදා ක්‍රිප්ටෝ මාකට් එකේ ලොකු ඩවුන් එකක් ආවා, ඩිප් එකක් ආවා. ඒකේ හැම ගොඩක් බහුතරයක් කොයින්ස් වල ලොකු ඩිප් එකක් ආවා. උඟලන්ට පේනවා ඇති මම කලින් වීඩියෝ එක කරේ, ඒ කියන්නේ ඊයේ, ඒ කියන්නේ 2021 මැයි 19 වෙනිදා උදේ ඒ වීඩියෝ එක කරද්දී මට මතක විදිහට මෙතන ඩොලර් 40,000 ගානක අගයක් තිබ්බේ එක බිට්කොයින් එක වැලියු එක. උඟලන්ට පේන ඇති දැන් තියෙන්නේ ඩොලර් 35,975. ඒක ඊයේ හවස්සේදී ඩොලර් 30,000 වගේ අගයකට වැටුණා. ඉතින් මේ තියෙන මේ ලොකු කොටු වලින් තියෙන්නේ ගොඩක්ම මේ මාකට් එකේ ෆස්ට් රෑන්ක් ඉන්නේ BTC, සෙකන්ඩ් රෑන්ක් ඉන්නේ ETH. ඒක මම උගලන්ට පෙන්නන්නම්. බයිනන්ස් එකේ මාකට්ස් කියන ටැබ් එකට ගියාට පස්සේ සෝන්ස් කියන එක ක්ලික් කරන්න. මාකට් කැප් එක අපි බැලුවම වැඩිම මාකට් කැප් එකක් තියෙන BTC, ඊට පස්සේ ETH, ඊට පස්සේ USDT, BNB, ADA, DOGE ආදී විදිහට ඔබට බලා ගන්න පුළුවන් මේ රෑන්කින්ග්ස් කොහොමද කියලා, මාකට් කැප් එක වැඩි වෙන පිළිවෙල. ඉතින් මේ හැම කොයින් එකක්ම ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් රතු පාටින් පෙන්නවා USDT අරෙන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ කියන්න යන්නේ හොඳ අවස්ථාවක් පිළිබඳව. ඔබට රුපියල් 500ක් හරි තියෙනවා නම්, රුපියල් 500ක මුදලක් හරි, රුපියල් 1000ක් හරි තියෙනවා නම්, මම ඊයේ කිව්ව විදිහට බයිනන්ස් account එකක් ඕපන් කරන්න ගිහිල්ලා, ඕපන් කරාට පස්සේ ඔබගේ account එක verify කිරීමක් කරලා ඊට පස්සේ P2P කියන ක්‍රමය හරහා ඔබට පුළුවන් ලංකාවේ කෙනෙක්ගෙන් මේ කියන USDT, මේ කියන්නේ USDT ඔබට මිලදී ගැනීම හැකියාව තියෙනවා. හැබැයි රේට් එක ටිකක් වැඩි. ඊයේ හවස මම බලද්දී, ඒ කියන්නේ 2021 මැයි 20 වෙනිදා, සෝරි මැයි 19 වෙනිදා මම බලද්දී එක USDT එකක වැලියු එක තිබ්බේ 217කට. ඊයේ හවස මාකට් ඩිප් එකත් එක්ක, ඒ කියන්නේ මාකට් එක වැටිච්ච වෙලාවේ ගොඩක් අය, ලංකාවේ ගොඩක් අය පැනික් වෙලා සෑහෙන්න ගත්තා. බිට්කොයින් වලට ආයෝජනය කරලා තිනවා, ඉන්වෙස්ට් කරලා තිනවා. ඉතින් බලාගෙන ඉන්නකොට අර P2P අපිට USDT ලබා දෙන පුද්ගලයන්ගේ ඔවුන් ලබා දෙන මුදල් බලාගෙන ඉන්නකොට ඉවර වෙනවා. ඒ කියන්නේ ගොඩ දෙනෙක් ඊයේ දවස තුල ආයෝජනය කරා මුදල්. ඉතින් ඊයේ හවස බලද්දී 236ට ගිහින් තිබ්බ එක USDT එකක රේට් එක. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ ඔබටත් පුළුවන්, ඒකේ මාකට් එක වැටුණා කියලා අපේ සල්ලි අහක යන්නේවත් අපතේ යන්නේවත් නැහැ. මොකද මාකට් එක වැටෙනවා කියන්නේ හොඳ අවස්ථාව. ඔබ එදිනෙදා ට්‍රේඩ් කරලා ආදායමක් උපයන්නේ නැතුව යම් කාලයක් අප ලබා ගන්න කොයින්ස් අපි ළඟ තියාගෙන ඉඳලා, ඒ කියන්නේ ඒකට හෝල්ඩින් කියලා කියනවා, හොඩල් කියලාත් කියනවා, තියාගෙන ඉඳලා හොඳ මිලකට ආවට පස්සේ විකුණලා එකවර මුදල් උපයන්න ඔබට හොඳ ඉවසීමක් තියෙනවා නම් මේක හොඳ අවස්ථාව. ඩොලර් 35,000ට බිට්කොයින් එකක් ගිහින් තියෙන ඔබට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ කොයින් එකකින් ඔබට රුපියල් 100,000කවත්, අඩු ගන්න රුපියල් 10,000කවත් අරන් තියාගන්න පුළුවන් නම් අනිවාර්යයෙන් බිට්කොයින් ඉදිරි අනාගතයේදී යම් දවසක ඩොලර් 100,000 දක්වා වුවත් යන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒ වගේ කාලයක් වෙනකම් ඔබ මේ කොයින්ස් තියාගෙන ඉන්නවා නම් ඔබට හොඳ ආදායම, හොඳ ප්‍රොෆිට් එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩක් අය කරාට
සමහරුන්ට අයිඩියා ගන්න සමහරු ඉතින් මාකට් එක වැටුණොත් අපි ඉවරයි කියලා. ඉතින් එහෙම වෙන්නේ නැහැ. මොකද මාකට් එක වැටිච්ච ගමන් ඕගොල්ලෝ ඉවර වෙන්නේ. ඕගොල්ලෝ හදිස්සියලා ඒ කොයින්ස් ටික මාකට් එක වැටිච්ච වෙලාවේ පාඩු පිට විකුණුවොත් විතරයි. ඕගොල්ලෝ කොච්චර මාකට් එක වැටුණත් ඕගොල්ලෝ කොයින්ස් ටික විකුණන්න නැතුව ළඟ තියාගෙන ඉන්නවනම් ඕගොල්ලෝ ගත්ත ගාණට වඩා ඩොලර් 10ක් හෝ වැඩි වෙනකන් අන්න එදාට විකුණුවොත් ඔබට ප්‍රොෆිට් එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේ අරමුණ ඒකයි. හොඳ අවස්ථාවක් ඇවිල්ලා තිනවා ලංකාවේ ඇයට ගන්න බයිනන්ස් එකේ අවම ඩොලර් 10කවත් මිලදී ගන්න ඕනේ. හැම කොයින් එකක්ම අවම ඩොලර් 10කවත් මිලදී ගන්න ඕනේ. ඉතින් ඩොලර් 10ක් කියන්නේ රුපියල් 1960ක් පමණ වෙනවා. අර රේට් එකත් එක්ක යද්දී 217 කියලා 220 කියලා ගත්තොත් එහෙම රුපියල් 2200 උපරිම රුපියල් 2500ක් ආයෝජනය කළ බලන්න. 2500කින් මේ වැටිලා තියෙන කොයින් එකක් ගන්න අඩු වෙලා තියෙන මාකට් එක බලන්න 25 30 වගේ වැටිච්ච ගාන අඩු කොයින්ස් තියෙනවා. උදාහරණයක් විදිහට මේ තියෙන VET කියන කොයින් එක, ඒක හොඳ ෆියුචර් එකක් තියෙනවා කියලා හිතනවා උන්ගේ අනාගත ප්ලෑන්ස් එක බලද්දි. දැන් ඒක ඩොලර් 0.09 දක්වා අඩු වීමක් වෙලා තියෙනවා උගලන්ට පේනවා ඇති. තව අලුතෙන් ආපු කොයින් එකක් තියෙනවා SHIB කියලා, SHIB. ඒක මේ වෙලාවේ ගන්න පුළුවන් නම් හොඳයි. 0.00009ක් වැනි මුදලකට ඩොලර් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට ඩොලර් ඕගොල්ලෝ ඩොලර් 10ක් ඉන්වෙස්ට් කරොත් ඕගොල්ලන්ට ඒ කොයින් එකෙන් ලක්ෂ ගාණක් ගන්න පුළුවන්. කොයින්ස් ලක්ෂ ගාණක් ඕගොල්ලන්ට ලබා ගැනීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ කොයින් එක දැන් ඩවුන් වෙලා තියෙන හින්දා ඒක කලින් තිබ්බ මට්ටමට වැඩි වෙනකන් ඕගොල්ලන්ට ඒ කොයින් එක තියාගෙන ඉන්න පුළුවන් නම් හොඳ ලාභයක් උපයන්න පුළුවන්. ඒ හින්දා ට්‍රයි එකක් දෙන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න කියලා ඔංගලන්ට කියලා දෙනවා. ඉතින් අපිත් එක්ක එකතු වෙච්ච ඔබ සැමට ස්තුතියි. සුබ දවසක් වේවා. ඒ වගේම ඔංගලන්ට ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙය කමෙන්ට් සෙක්ෂන් එකේ ඉදිරිපත් කරන්න පුළුවන්. අපේ channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැන්ම subscribe කරලා මේ වීඩියෝ එකට like කරලා share කරන්න. ඩොක්ටර් වේද YouTube channel එකේ වෛද්‍ය විද්‍යාව පිළිබඳව නව තාක්ෂණය පිළිබඳව වීඩියෝස් අපි ඉදිරියට රැගෙන එනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක් වේවා.